ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද පිළියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහාවිද්‍යාලයේ ආචාර්යනි නදීරා දේශානි ආචාර්යතුමිය සමග අපි සංගීතය ඉගෙන ගනිමු. අයිබෝන් දුවේ පුතේ, අපි අද එකතු වෙලා ඉන්නේ සිතේ FM ගුරුගෙදර සංගීත පාඩමත් එක්ක. අපට පෙරදිග සංගීතය විෂයක් වශයෙන් හැදෑරීමේදී නිපුණතා නමයක් සාක්ෂාත් කරගන්න සිද්ධ වෙනවා. දේශීය ජන සංගීතාංග පිළිබඳ ප්‍රායෝගික හැකියා වර්ධනය කර ගනිමින් සංස්කෘතික උරුමයන් රැකගනි කියන නිපුණතාවේ යටතේ තමයි ගැමි ගී වර්ගීකරණය අයිති වෙන්නේ. ඒ අනුව දැන් මේ වෙනකොට ඕගොල්ලෝ ගාව ඇති ප්‍රශ්නපත්‍ර එකතු කරගෙන, ප්‍රශ්නපත්‍ර එකතුවක් ඕගොල්ලෝ ගාව ඇති, ඒකේ බලන්න 2018 හතරවෙනි ප්‍රශ්නේ. අද මම කතා කරන්න යන්නේ 2018 හතරවෙනි ප්‍රශ්නේ පිළිබඳව. 2018 හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස බැතිගී හා කෙලිගී වර්ග දෙක පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න. බැතිගී හා කෙලිගී වර්ග දෙක පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න. මෙතෙන්දී අපි මුලින්ම බලමුකෝ බැතිගී කියන්නේ මොනවද කියලා. බැතිගී කියලා කියන්නේ භක්තිය ප්‍රකාශ කරන ගීත විශේෂයක්. තෙරුවන් කෙරෙහි භක්තියෙන් යුතුව තමයි මේ ගීත ගායනා කරන්නේ. බාල, මහලු, වයස් ભેදයකින් තොරව මේ ගීත ගායනය යෙදෙනවා. සාම්ප්‍රදායික පදමාලාව අනුව මේ ගීත දුවේ පුතේ මේ ගීත සාම්ප්‍රදායික පදමාලාව අනුව සැදැහැසිතින් තමයි ගායනය කරන්නේ. තව දෙයක්, මේ නාදමාලාවේ ඇති විශේෂ ගුණයක් තමයි මේවා ගැයීම තුළින් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනවා. ඒ කියන්නේ භක්ති රසය ඇති වෙනවා. භක්ති රසය උපදවන හැඟීම් පහළ වෙනවා. ඒ වගේම බැතිගී භක්ති රසය වගේම භාවාත්මක බවින් යුතුව තමයි ගායනා කරන්නේ. බැතිගී අයිති වෙන්නේ ඔයාලා 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්තනේ ගැමිගී වර්ගීකරණය ගැන. ජනගී වර්ගීකරණය යටතේ බැතිගී අයිති වෙන්නේ ඇදහිලි හා විශ්වාස මත ගොඩනැගුණු ගීත ගණයට. ඇදහිලි යටතේ තුන්සරණේ ගී ඇතුළත් වෙනවා. තුන්සරණේ ගී කියන්නේ බැතිගීවරටම තමයි. තුන්සරණේ ගී බැතිගී විශේෂයක්. ඇත්තටම මේ බැතිගී ගායනා කරලා තියෙන්නේ ත්‍රිවිධ රත්නයේ ගුණමූලික කරගෙන. පටු ස්වර පරාසයකින් යුතුව තමයි මේ නාදමාලා සකස් වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් සරිගම කියන ස්වර හතරක් පහක් වගේ පරාසයකින් යුතුව තමයි මේ ගීතවල නාදමාලා සකස් වෙලා තියෙන්නේ. ඉන් ඈතට ස්වර විහිදිලා යන්නේ නැහැ. ඒකයි කියන්නේ පටු ස්වර පරාසයක් කියලා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් තුන් සරණේ ගීතයක්. බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ පහදාගෙන සංඝං සරණේ සිවුරු දරාගෙන ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන. බලන්න මේ බැතිගියේ, ඒ කියන්නේ මේ තුන්සරණේ ගියේ ස්වර පරාසය කොච්චර පටුයිද කියලා. දාසාසාරි ගාගරිරි මමාගරි සාරි ගාමාගරිරි ගා සාරිසා. ඒ කියන්නේ මා ස්වරය දක්වා විතරයි මේ ස්වර පරාසය විහිදිලා තියෙන්නේ. ස්වර පරාසය පටුයි කියන එක. බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ අපිට මේ බැතිගී දැක ගන්න පුළුවන්
තුන්සරණේ ගායනා විදිහට ශ්‍රීපාද වන්දනාවේ යන පිරිසිසිං ගායනා කරනවා. ඒ වගේම මේ බැතිගීවල තියෙන විශේෂත්වයක් තමයි ආඝාතයේ තැබිය හැකි ආකාරයෙන් තමයි මේ ගීත ගායනා කරන්නේ. ආඝාතයේ තබන්න පුළුවන් කියලා කියන්නේ නියමිත මාත්‍රා ගානකට අනුව කැටි කළා ආඝාතයක් තියන්න පුළුවන්, තාල තියන්න පුළුවන් ගායන විශේෂයකට. ඒ වගේ ආඝාතයේ තැබිය හැකි වීම බැතිගීවල විශේෂත්වයක්. අපි දැන් ඒ බැලුවේ 2018 වර්ෂයේ පෙරදිග සංගීත ප්‍රශ්න පත්‍රයේ 4 ප්‍රශ්නය ගැන. ඒ ප්‍රශ්නේ අපි කතා කළේ බැතිගී හා කෙලිගී වර්ග දෙක පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න කියලා. එතකොට දැන් අපි බලමු කෙලිගී කියන්නේ මොනවද කියලා. මේ කෙලිගී සමාජීය ගී ගණයට තමයි අයිති වෙන්නේ. ජන ගී වර්ගීකරණය යටතේ විනෝදාස්වාදය හා සමාජීය අවශ්‍යතා මත ගොඩනැගුණු ගී ගණයට තමයි මේ ගී අයිති වෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔලින්ද කෙලිය, මේවර කෙලිය, පනා හැංගීම, එළුවන් කෑම ආදී ගීත වර්ග කෙලි ගීතවලට අයිති වෙනවා. මේ ගීතත් ඇත්තටම බොහෝ විට ගෙයින්නේ ආඝාතාත්මකව. ඒ කියන්නේ නියමිත මාත්‍රා ගණනක් අනුව ආඝාතයේ තැබිය හැකි ආකාරයෙන්. උදාහරණයක් විදිහට අපිට ඔලින්ද කෙලිය ගන්න පුළුවන්. ඔලින්ද කෙලිය ගීත ගායනා කරන්නෙත් ආඝාතයක් තැබිය හැකි ආකාරයෙන්. ඔලින්ද කෙලිය කෙලි ගී ගණයට අයිති වෙනවා. අපි බලමු ඔලින්ද කෙලියේදී මේ ආඝාතයක් තැබිය හැකි ආකාරයෙන් ගායනා කරන්නේ කොහොමද කියලා. දොඩම් කපාලා ඇඹුල් තනාලා නාන යන හැටි බලන් කලු සේලේ ඇඳලා නෙරිය තියාලා මිදුලේ සක්මන් කරයි කලු දහසක් දීලා වලලු තනාලා දැතේ අතලා බලයි කලු දුනුකේ මලසේ උළුගෙයි ඇඳ පිට ඔලිඳ කෙලින හැටි බලන් කලු. හරි දුවේ පුතේ, අපි සින්දුවක් අහලා එහෙම ඇවිල්ලා ආයි පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද පිළියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහාවිද්‍යාලයේ ආචාර්යනි නදීරා දේශානි ආචාර්යතුමිය සමග අපි සංගීතය ඉගෙන ගනිමු. හරි දුවේ පුතේ, අපි ආයෙමත් එකතු වෙලා ඉන්නේ දැන් සිත FM සංගීත පාඩමත් එක්ක. අපි කලින් කතා කළා කෙලිගී ගැන. කෙලිගී ආඝාතාත්මකව ගායනා කරනවා කියලා කිව්වා. කෙලිගී කියලා කියන්නේ ජනගී වර්ගීකරණයේ සමාජගී ගණයට අයිති වෙන ගීත වර්ගයක් කියලා කිව්වා. ඒ වගේම මේකෙත් තියෙන විශේෂත්වය තමයි කෙලිගී සරල බස් වහරකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ක්‍රීඩාවට උචිත ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙනවා කෙලිගීවල භාෂාව. ඒ කියන්නේ සංකීර්ණ තනු ගායනා කර කර සෙල්ලම් කරන්න අමාරුයිනේ අපිට, නේද? සංකීර්ණ තනු ගායනා කර කර අපිට සෙල්ලම් කරන්න අමාරුයිනේ. ඒක නිසා බොහෝ විට මේ කෙලිගීවල මාත්‍රා 3 රිද්ම රටාවලට තමයි ගායනා කරන්නේ. ඒ රිද්ම රටාව ක්‍රීඩා කරමින් ගායනා කිරීමට, එහෙම නැත්නම් කිව්වොත් ක්‍රීඩාවක් කරමින් ඉබේ ගැයෙන ස්වභාවයෙන් තමයි මේ 3-3 යන රිද්ම රටාව තියෙන්නේ. ඒක නිසා ඒ විශ්වාසයේ උඩ තමයි ගොඩක් වෙලාවට මේ රිද්ම රටා 3-3 බෙදෙන ආකාරයෙන් කෙලිගී ගායනා වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔලින්ද කෙලියෙම තියෙනවා ඔලින්ද තිබෙන්නේ කොයි කොයි දේසේ ඔලින්ද තිබෙන්නේ බංගලි දේසේ ගෙනත් සතානේ කොයි කොයි දේසේ ගෙනත් සතානේ සිංහල දේසේ. ඔන්න ඔය ආකාරයෙන් එතෙන්දී මාත්‍රාවෙන් වෙන්නේ ඔලින්ද තිබෙන්නේ ආදී වශයෙන් මාත්‍රා 3-3 කැටිවන ආකාරයෙන් තමයි මේ ගීතය ගායනා වෙන්නේ. ඒ වගේම තමයි අතීතයේ මිනිස්සු වසර පුරා ක්‍රීඩාවේ යෙදිලා නැහැ. ගොවිතැන් සරුසර වුණාට පස්සේ ඒවා කපාගෙන පාගගෙන මේ කෙලිගී ආශ්‍රිත නිර්මාණවල යෙදිලා තියෙනවා. මේ කෙලිගී ගැන කියද්දී තවත් විශේෂයක් තියෙනවා. එදා සමාජයේ ගෑනු අයට වෙනමයි පිරිමියාට වෙනමයි විදිහට තමයි මේ කෙලි ගීත තිබිලා තියෙන්නේ. සෙල්ලම් ජන ක්‍රීඩා තිබිලා තියෙන්නේ.
ඒ කාලේ මේ ක්‍රීඩා හැම එකකටම සම්බන්ධ වුණේ සාමූහික වශයෙන්. සාමූහික වශයෙන් තමයි ඒගොල්ලෝ ගායනා කරලා තියෙන්නේ. සාමූහික වශයෙන් තමයි ඒගොල්ලෝ ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ කාලේ දැන් වගේ ලොකු ලොකු ක්‍රීඩා පිට්ටනි තිබිලා නැහැනේ. ඒක නිසා මේවා ඇත්තටම ගෙවත්ති. එහෙම නැත්තම් කමති. තමයි මේ ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ කෙලිගී වලින් මේගොල්ලෝ තව දෙයක් බලාපොරොත්තු වෙලා තියෙනවා. මොකද්ද කිව්වොත් මේ කෙලිගී වලින් මේගොල්ලෝ තවත් දෙයක් බලාපොරොත්තු වෙලා තියෙනවා. එකමුතුකම, සුහදතාවය, සාමූහිකත්වය වර්ධනය කර ගැනීමේ අරමුණකුත් මේගොල්ලන්ගේ තිබිලා තියෙනවා. ඇත්තටම පැරණි ජන ක්‍රීඩාවල එකමුතුකම, ජය පරාජය සමසේ විඳ ගැනීම, ඉවසීමේ හැකියාව මේ හැම දෙයක්ම ප්‍රගුණ කරන්න හොඳම අවස්ථාවක් විදිහට තමයි අපිට අඳුරගන්න පුළුවන්. ඒ වගේම ඒ ක්‍රීඩාවට උචිත ලෙස තනු භාවිතා කරලා තියෙනවා. ඒ වගේම අංග චලන වලින් යුතුව රිද්මයානුකූලව ගායනා කරන ගීත විශේෂයක් ඇත්තරම කෙලිගී කියලා කියන්නේ. බොහෝ විට මේ කෙලිගීතවලදී මොකක් හරි උපකරණයක් පාවිච්චි කරනවා. අපි දැන් මෙහෙම කිව්වොත් උදාහරණයක් විදිහට කලගෙඩි සෙල්ලමේදී කලගෙඩිය පාවිච්චි කරනවා. ඔලිඳ කෙලියේදී ඔලිඳ ලෑල්ල. මේවර කෙලියේදී ආභරණයක්. ඒ වගේ කුමක් හෝ උපකරණයක් පාවිච්චි කරලා තියෙනවා ගොඩක් වෙලාවට මේ කෙලිගී වලදී. හරි දුවේ පුතේ, දැන් අපි කතා කළේ බැතිගී හා කෙලිගී වර්ග දෙක කෙටියෙන් විස්තර කරන්න කියන ප්‍රශ්නෙට පිළිතුර. මේකෙදි මම ඔන්න ඕගොල්ලන්ට ආයෙමත් කියනවා මේක සාරාංශයක් විදිහට අරගෙන. අපි මුලින්ම කතා කරමුකෝ බැතිගී ගැන. බැතිගීවල විශේෂ ලක්ෂණ ටික මෙන්න මේවා. හොඳට මතක තියාගන්න. භක්තිය ප්‍රකාශ කරන ගීත විශේෂයක්. භක්ති ගීත බොහෝමයක් ආඝාතාත්මකව ගායනා කරනවා. සරල භාෂාවක් භාවිත කරලා තියෙනවා. තනු ඒකාකාරී බවකින් යුක්තයි. ත්‍රිවිධ රත්නේ මූලික කරගෙන බැතිගී ගායනා කරලා තියෙනවා. ඇදහිලිගී යටතට බැතිගී අයිති වෙනවා. ඒ වගේම කෙලිගී පිළිබඳව විශේෂ අවස්ථා ටික මෙන්න මේ ටික මතක තියාගන්න. සමාජීයගී යටතට කෙලිගී අයිති වෙනවා. ආඝාතාත්මකව ගායනා කෙරෙනවා. පැරණි කාලයේ ජන ක්‍රීඩා කිරීමේදී ගායනා කරලා තියෙනවා. විනෝදාස්වාදය සඳහා ගායනා කර ඇත. ඒ ක්‍රීඩාවන්ට උචිත ලෙස තනු භාවිත කරලා තියෙනවා. සමූහ වශයෙන් ගායනා කරනවා. අංග චලන සහිතව රිද්මයානුකූලව ගායනා කරනවා. සරල නාද මාලා සහිතව ගායනා කරනවා. යම්කිසි උපකරණයක් බොහෝ විට සම්බන්ධ කරගනිමින් ගීත ගායනා කරනවා. හරි දුවේ පුතේ, අපි දැන් ආයෙත් සින්දුවක් අහලා එහෙම පොඩි විවේකයක් අරගෙන ආපහු එමු නේද? ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද පිළියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහාවිද්‍යාලයේ ආචාර්යනි නදීරා දේශානි ආචාර්යතුමිය සමග අපි සංගීතය ඉගෙන ගනිමු. අපි ආයෙමත් එකතු වෙලා ඉන්නේ සිත FM සංගීත පාඩමත් එක්ක. හරි, අපි දැන් 2018 වර්ෂයේ පෙරදිග සංගීත ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසෙහි 4 වෙනි ප්‍රශ්නයේ දෙවනි උපකොටස තමයි කතා කරන්න යන්නේ. මේකෙන් අහනවා තුන් සරණේ හා ඔලිඳ කෙලිය යන ගී වර්ග දෙකේ සමාන අසමානතා ලියා දක්වන්න කියලා. සමානතා අසමානතා. හරි, ඔන්න දැන් මං ඉස්සෙල්ලම කතා කරනවා සමානතා ගැන. අපි මේ සමානතා කතා කරන්නේ මොනවා ගැනද? තුන් සරණේ ගීත සහ ඔලිඳ කෙලියේ ගීත. ඔලිඳ කෙලියේ ගීතයි තුන් සරණේ ගීතවලයි තියෙන සමාන අසමානතා. හරි, සමානතා. මේ ගී වර්ග දෙකම ගැමි ගී වර්ගීකරණයට අයත්. ඊගාවෙක පටු ස්වර පරාසයක පිහිටා ගායනා කරනවා. අපි කලින් ඉගෙන ගත්තා පටු ස්වර පරාසයක් කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ දේශීය තිත්ක්‍රමය මත පිහිටා ගායනා කරනවා. ඒ කියන්නේ දේශීය වාද්‍ය භාණ්ඩ සහාය වාද්‍ය භාණ්ඩ ලෙස තමයි මේකෙදි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ගැමි ගී ගායනා කරනකොට ඕගොල්ලෝ හින්දුස්ථානී සංගීතයේදී තාල් වාද්‍ය භාණ්ඩයක් විදිහට ඉගෙන ගන්න තබ්ලා එක වාදනය කරන්නේ නැහැ. ගැමි ගී ගායනා කරනකොට දේශීය බෙර වර්ග තමයි ප්‍රයෝජනයට ගන්න. ඒ වගේම සාමූහිකව ගායනා කරන අතර කණ්ඩායම් නායකයෙක් ඉන්නවා. ඒ කණ්ඩායම් නායකයා ඒකලව ගායනා කරන කොටසක් ගායනා කරනවා. අපි කලින් කතා කළානේ, ඒ කියන්නේ තුන් සරණේ ගීත ගායනා කරනකොට නඩේ ගුරා ගායනා කරනවා, පිරිස ඊගාවට ගායනය කරනවා දෙවනුව. ඒ වගේ ওই කෙලි ගීතවලදීත් ගොඩක් වෙලාවට ප්‍රධාන එක්කෙනෙක් එක පුද්ගලයෙක් ගායනා කළාට පස්සේ අනිත් කට්ටිය ගායනා කරන ආකාරයක් අපිට දැක ගන්න පුළුවන්. සමානතා ওই වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඕවා සමානතා. ඒ වගේම අසමානතා ගැන කතා කරද්දී තුන් සරණේ ගීත ඇදහිලි ගී ගණයට අයිති වෙනවා, ඔලිඳ කෙලියේ ගීත සමාජීය ගී ගණයට අයිති වෙනවා. තුන් සරණේ ගීත අයිති වෙන්නේ ඇදහිලි ගීත ගණයට.
ഭക്തിയെ ഉപദവന വർഗീയ ഗീത് ഏവാഗേ ഒളിന്ദ കെളിയ ഗീത് ഐതി വെന്നെ സമാജ ഗീ ഗാനേട സമാജ ഗീ കിയല കിയാന്നേ വിനോദയെ ഉപദവന ഒളിന്ദ കെളിയ ഗീത് ഐതി വെന്നെ സമാജ ഗീ ഗാനേട സമാജ ഗീ കിയല കിയാന്നേ വിനോദയെ ഉപദവന വിനോദാസ്വാദയ ലബാദിന ആകാരയ ഗീത ഏവാഗേമ ഒളിന്ദ കെളിയ ഗീത് സമാജീയ ഗീ ഗാനേട തമൈ ഐതി വെന്നെ ഏവാഗേമ ഈ ഗാവ കാരണാവ് തുൻസരണേ ഗീത ഭക്തിയെ പ്രകാശകരണ ഗീത വിശേഷയക് വന അതര ഒളിന്ദ കെളിയ ഗീത് വിനോദാസ്വാദയ സന്ദഹാ ഗയു ഗീത വിശേഷ ഒളിന്ദ കെളിയേ ഗീത ഗായന കരലാ തിയെന്നേ വിനോദാസ്വാദയ സന്ദഹാ ഹെബൈ തുൻസരണേ ഗീത കിയലാ കിയാന്നേ ഭക്തിയെ പ്രകാശ കരന്ന ത്രിവിധ രത്നേ ഗുണ ഗായന കരപു ഗീത വിശേഷയകട തമൈ തുൻസരണേ ഗീത കിയലാ കിയാന്നേ ഏ വഗേമ തുൻസരണേ ഗീതവല നാദമാല ഏകാകാരി ബവകിൻ യുക്തൈ ഒളിന്ദ കെളിയേ ഹെമ നേ ഒളിന്ദ കെളിയേ ഗീതവല നാദമാല വിവിധ തണു അണുവ ഗായന കരന ഹരി ഈഗാവ അസമാനതാവ തമൈ ആഗമിക പശുബിമകദി തുൻസരണേ ഗീത ഗായന കരന അതര ഒളിന്ദ കെളിയേ ഗീത പ്രാസാംഗികവ ഗായന കരണ ഒളിന്ദ കെളിയേ ഗീത ഗായന കരണി പ്രാസാംഗികവ ഹെബൈ ആഗമിക പശുബിമക് യടതേ തമൈ തുൻസരണേ ഗീത ഗായന കരണ ഈഗാവട്ട തുൻസരണേ ഗീത ബാല മഹലു സ്ത്രീ പുരുഷ ഓണിമ കെനകൂട ഗായന കരണ പുലുവ ഒണിമ കെനെ ഗായന കരണ ഒളിന്ദ കെളിയേ ഗീത കാന്താവണ്ട പമണക് സുവിശേഷ ഉണാ കിയല കിയല തീയണം ഈഗാവ കാരണാവ് ഒളിന്ദ കെളിയേദി ഒളിന്ദ ഏട്ട് ഒളിന്ദ പെത്ത് ഇക്കന്നെ ഒളിന്ദ ലാല് ഏ വകേ ഭാണ്ഡ തമ്മ പാവിച്ചി കരണേ ഹെബൈ തുൻസരണേ ഗീതവലദി ഏ വകേ ഉപകരണ ഭാവിത കരണേ നെ തുൻസരണേ ഗീത എലിമഹാനേ മെന്മ പൂജനീയ സ്ഥാനവലദ ഗായന കരണ തുൻസരണേ ഗീത ഹെബൈ ഒളിന്ദ കെളിയേ ഗീത എലിമഹാനേ ഗായന കരണേ നേ ഏക ഗൊഡക് വെലാവട്ട അപ്പി കിയാന്നേ ഗൃഹസ്ഥ ക്രീഡാവക് വിധിയട തമൈ ഹന്ദുൻവല ദീല തീയനെ ഒളിന്ദ കെളിയേ ഗീത ഹരി ദുവേ പുതേ ദെൻ അപ്പി ദെവനി കൊട്ടസട്ട ഉത്തര ലിയല അവസാനായി ദെൻ അപ്പി ബലമു തുൻവെനി കൊട്ടസേ മൊക്കദ്ദ തീയന പ്രശ്ന കിയല തുൻവെനി കൊട്ടസേദി അഹണവ 2018 ദി സേഗീവല വിശേഷ ലക്ഷണ ഹതറക് ലിയാന്ന അപ്പി കഥാ കരമു ദെൻ മൊനാദ മേ സേഗീവല വിശേഷ ലക്ഷണ കിയല അപ്പി 10 ശ്രേണിയേദി ഇഗന ഗത്ത ജനഗീ വർഗീകരണേ ഏകേദി അപ്പി ജനഗീ കൊട്ടസ് കിയകടദ ബെദുവേ കൊട്ടസ് ദെകകട ബെദുവ അപ്പി പലവിനി കൊട്ടസ ഗെമിഗീ ദെവനി കൊട്ടസ സേഗീ അപ്പി ദെൻ ബലണ്ണ യാന്നേ സേഗീവല തീയന വിശേഷ ലക്ഷണ മൊനവദ കിയല സേഗീ വിയത് ഭാഷാവെൻ രചനാ ഉണു ഗീ സേഗീ കിയല കിയാന്നേ വിയത് ഭാഷാവ ഭാവിത വെലാ രചനാ വെച്ച ഗീ വിശേഷയാക് ഏ കിയാന്നേ ഉഗതുൻ വിസിൻ രചനാ കരണ ലദ ഗീത കിയലനേ അപ്പി സേഗീ വലട്ട് കിയാന്നേ അപ്പി പൊടി കാലീനം പാടാൻ കരണ്ണേ സേഗീ കിയല കിയാന്നേ ഉഗതുൻ വിസിൻ രചനാ കരണ ലദ ഗീത കിയല ഇതിങ് ഉഗതുൻ വിസിൻ രചനാ കലാണം വിയത് ഭാഷാവക് വെന്നേ പേനേദ് ഹരി ഈലങ്ങട്ട് മേ വിയത് ഭാഷാവകിങ് മേവ രചനാ വെലാ തിയന നിസാ ഉപമാ ഉപമേയാൻ ശബ്ദാലങ്കാര എലിവേട്ട് അനുപ്രാസ രസയ മതു കരമിൻ തമൈ മേ ഗീത രചനാ കല്ല തിയേ ഉദാഹരണ വിധിയട്ട് അപ്പി ഗത്തോത് സന്ദേശ കാവ്യ ഗുത്തില കാവ്യ ലോവേഡ് സങ്കരാവ് സുഭാഷിതേ വകേ ഗ്രന്ഥവല എത്തുലത് കവിയായി തിവണ്ണേ മേ സേഗീ ഗണേട്ട് ഏ വകേമ തമ്മൈ തവത് വിശേഷ കാരണാവക് തമ്മൈ മേ സേഗീ വലദി വിവിധ വിരിത്തണുവ മെമ നാദമാല നിർമ്മാണേ വെലാ തിയേനോ അപ്പിഗമുക സെലലിഹിനി സന്ദേശേ സെലലിഹിനി സന്ദേശേദി സെലലിഹിനിയട്ട കെലണിയ വന്ദിന്ന കിയല കിയാന്നേ കോഹമദ് ആ ഏകി തിയേന വിരിത തമ്മൈ ഏ വിരിത സെലലിഹിനി സന്ദേശേ സിയലൂമ കവി രചനാ വെലാ തിയേന്നേ മേ സമുദ്രഘോഷ വിരിതട അണുവ അപ്പി ബലമുക ഹേനം മേ സമുദ്രഘോഷ വിരിതട അണുവ നിർമ്മാണ ണേ വെച്ച് സെലലിഹിനി സന്ദേശേ മേ കവി പെഹസരണീയ മിനി പെമീനിയ കൊത്ത് അകട്ട് ബന്ധ കിണിയ ദദ ഗിഹിനിയ വിമൻ വട്ട് നോവ പരനിയ വന രമനിയ വിട്ടിൻ വിട്ട സലലിഹിനിയ വന്ദു കലനിയ പുര മേ സലലിഹിനി സന്ദേശേ കവി ഗായന കല്ല തീയന്നെ സമുദ്രഘോഷ വിരിതട്ടാണ് ഏ വകേമ തമൈ പെദ വിരിത് മത്വലഗി വിരിത് ആദി വശേം വിരിത് ഗണനാവക് തീയനോ എവനി വിവിധ ഊ വിരിത്വലട്ടാണുവ തമൈ മേ സേഗീ നിർമ്മാണേ വെലാ തീയന്നെ അപ്പേക്ക് തീയന വിശേഷത്വേ തമൈ മാത്ര 10 ഗായന കല്ല യതിയതിയല ഇത്രു മാത്രാട്ട ഗായന കരണ്ണ ഏ കിയാന്നെ പെഹസരണീയ മിനി പെമീനിയ
මෙතනට එනකොට මාත්‍රා 10ක් ඉවරයි. කොත් නගට ආයතුරු මාත්‍රාට එතන ඉඳන් ගියේ. අන්නේ ආකාරයෙන්. ඒ වගේ විවිධ විරිත්වලට අනුව ගායනා කරලා තියෙනවා මේ සේගී. හරි දුවේ පුතේ. අපි මේ දැන් කතා කළේ සේගී වල තියෙන විශේෂ ලක්ෂණනේ. සේගී වලට ඔය දැන් අපි කිව්වා වගේ සැලලිහිණි සංදේශයේ කවි, විරිඳු, ප්‍රශස්ති ඔය ආකාරයෙන් තව තවත් ගීත ඇතුළත්. අපි කලින් කතා කළේ 2018 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සංගීත ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසේ 4 ප්‍රශ්නේ. ඒකේ අවසාන ප්‍රශ්නේදී අපිට අහන්නේ 4 කොටසින් අහනවා තිලකාව්‍යයේ 12 පැදියක මුල් පාද දෙක ප්‍රස්තාර කරන්න කියලා. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ මේක ප්‍රස්තාර කරන්න මේක 3x3 කැටි වෙන ප්‍රස්තාරයක්ද 4x4 යන ප්‍රස්තාරයක්ද? අතර මේ දෙආකාරයෙන්ම මේක ප්‍රස්තාර වෙනවා. එතකොට අපි සදවා සුදු වැලි පිවිතුරු බඳවා රන් දද පියකරු කියන පද දෙක මාත්‍රා 3x3 කැටි කරලා, එහෙම නැත්නම් මාත්‍රා 4x4 කැටි කරලා මේක ප්‍රස්තාර කරලා පෙන්වන්න ඕනි. හරි දුවේ පුතේ. එහෙනම් ආයෙමත් සංගීත පාඩමකින් අපි තවත් දවසක මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ.